හරිද? හරි, ගණ්ඩ මේක දෝලන හාදරංග ටියුට් එකට එන්න. දෝලන හාදරංග ටියුට් එකේ දෙවෙනි ප්‍රැක්ටිකල් එක ගන්න. හෙලික්සිය දුන්නකින් අවලම්බණය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තයේ සම්බන්ධතාවය සත්‍යාපනය. හරිද? හෙලික්සිය දුන්නක් පාවිච්චි කරලා ඉවරලා දෝලන කාලාවර්තයත් එක්ක තියෙන සම්බන්ධතාවය සත්‍යාපනය. දෝලන කාලාවර්තයත් එක්ක තියෙන සම්බන්ධතාවය මේකනේ. අපි මේක ඔප්පු කරලා තියෙනවා. හරිද? ඒ ඔප්පු කිරීම මම මෙතනදී කරන්න යන්නේ නැහැ. ඔගොල්ලෝ බලා ගන්න ඕනේ. ඔප්පු කිරීම කොහෙන්ද? නෝට් එකේ තියෙනවා. හරිද? ඒකෙන්ද මම ඒක ඔප්පු කිරීමක් කරන්නේ නැහැ. හරිද? හරි. දැන් එන්න ප්‍රැක්ටිකල් එකට. ප්‍රැක්ටිකල් එක කරන්නේ මෙහෙමයි. මුලින්ම අපි මොකද කරන්නේ? මේ විදිහට ගන්නවා. හෙලික්සිය දුන්නක් අරගෙන ආධාරකයකට සම්බන්ධ කරලා මේ විදිහට නිවේශන කූරකුත් මේකට සම්බන්ධ කරලා මේ පැත්තෙනුත් මොකක් හරි අචල නිවේශන කූරක් හරි ලක්ෂයක් හරි එකරේ කියවන පරිදි තියලා ඉවර වෙලා අර මොකද අපිට හරියටම මේක පාස් වෙන තැන සටහන් කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒක හින්දා ඒක සටහන් කරලා ඉවර වෙලා මෙන්න මේකත් මේ මොකද කරන්නේ බාර පඩි රඳවන්නේ රඳවනවා. හරිද? සුදුසු බාරයක් එල්ලන සාම සුදුසු බාරයක් කියන්නේ ග්‍රෑම් 500ක් විතර අපි එල්ලනවා. එතකොට මොකද වෙන්නේ මේක පල්ලෙහාට එල්ලිලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? මේ මෙන්න මෙතන තියෙන කූර එජස් කරලා ඉවරලා ගානට සෙට් වෙන විදිහට හදා ගන්න ඕනේ. මෙන්න මේ දෙන්න එකරේ කියවෙන විදිහට. හරි. හදාගත්තනේ. දැන් මොකද කරන්නේ? අපි අවශ්‍ය වෙන්නේ මොකද්ද? මෙන්න මේකේ අපි ස්කන්ධය වෙනස් කරන්නේ මෙන්න මෙයාගේ. يعني දුන්නේ එල්ලලා තියෙන ස්කන්ධය වෙනස් කිරීමක් කරනවා. දුන්නේ ස්කන්ධය වෙනස් කර කර ඒ ස්කන්ධයට අදාළ ආවර්ත කාලය ප්‍රස්ථාරගත කිරීම තමයි සිද්ධ කරන්නේ. හරිද? අපිට වෙනස් කරන්න පුළුවන් m ඒක අණුව වෙනස් වෙන කතන්දරේ ආවර්ත කාලය කියන එක. එතකොට මෙන්න මේ සම්බන්ධතාවයට අනුව ආවර්ත කාලය නෙමෙයි ආවර්ත කාලයේ වර්ගය තමයි අපි ප්‍රස්ථාරගත කරන්නේ. ඔයාලට පේනවා බැලු බැලමටම එන්න ඕනේ මොකද්ද? සිද්ධාන්තයට අනුව අපිට එන්න ඕනේ y සමානයි m x ආකාරයේ ප්‍රස්ථාරයක්. සමහර විට ඔය එහෙම මෙහෙම වෙනස් වෙන්න ආර එහෙම පුළුවන් ඈ. ඒක අපි දන්නේ නැහැ. වෙන දෙයක් වෙන්න ඇත. හරිද? කියලා දැන් ප්‍රැක්ටිකල් එක පටන් ගන්නවා. හරි. ප්‍රැක්ටිකල් එක පටන් ගන්නයි තියෙන්නේ. කොහොමද කරන්නේ? ඔන්න මුලින්ම මම ග්‍රෑම් 500ක් විතර එකතු කරනවා. සාමාන්‍යයෙන් යන්න පුළුවන් අව මේ ග්‍රෑම් 500 නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි එල්ලන එක අනුව මොකද වෙනස් කරනවා? මොකද කරන්නේ? ග්‍රෑම් 500 එල්ලුවා. මේ දෙන්න සෙට් කරගත්තා. දැන් මොකද කරන්නේ? මේක චුට්ටක් පල්ලෙහාට ඇදලා අතාරිනවා. මේක ගොඩාක් දිගවල් අදින්නේ නැහැ පල්ලෙහාට. මම ඒක පස්සේ හේතුව කියන්නම්. මේක චුට්ටක් පල්ලෙහාට ඇදලා අතාරිනවා. අතෑරලා ඉවර වෙලා මොකද කරන්නේ? දෝලන ආසන්න වශයෙන් 50කට විතර කාලය මැන ගන්නවා. සමහරවිට දෝලන 50ක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. දෝලන 50ක් සාමාන්‍යයෙන් ඔයාලට ගන්න බැර නම් ඒ කියන්නේ වෙන්න බැර පරිමාණයෙන් ලක් වෙලා නිශ්චල වෙනවා. ඔයා මොකද්ද කරන්නේ? දෝලන 50ක් ගන්නේ නැතුව එහෙනම් දෝලන 25කට 30කට විතර කාලය මයිනෝ. පුළුවන් තරම් වැඩි වෙන තරමට හොඳයි. කාලේ මෙනුමේ ප්‍රසද් දෝෂය අවම කරගන්න පුළුවන්. මොකද මෙතන කාලේ වර්ගයක් වෙන හින්දා මොකද වෙන්නේ? යාගේ ප්‍රසද් දෝෂය දෙගුණයකින් වැඩි වෙනවා. ඒකයි හේතුව. හරි, බලන්න ළමයි. මේක ගත්තහම මොකක් තියෙන්නේ? කාලයට ඉදිරිව මෙන්න මේක ප්‍රස්ථාරගත කරන්නයි තියෙන්නේ. පැහැදිලිද? සෝරි. ස්කන්ධයට ඉදිරිව අපි එල්ලන ස්කාලේ වර්ගය ප්‍රස්ථාරගත කරන්නයි තියෙන්නේ. උනේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය පාවිච්චි කළා. හරිද? මේ ප්‍රස්ථාරයේ මොකද්ද? අනුක්‍රමණය පාවිච්චි කළා අපිට තීටා. එතකොට tan තීටා සමාන නමුකේටද? අනුක්‍රමණයට සමානයි මොකද්ද? 4ක් පයි වර්ගයේ බෙදීම k. k එහෙම හොයාගන්න පුළුවන්. අනුක්‍රමණය කියන එකේ මේ බලන්නකෝ වැඩේ හරිනේ. අපි මොකද කරන්නේ? දෝලන 50කට එහෙම නැත්නම් 25කට වගේ කාලයකට හොයා ගන්නවා මේ හෙලිස් කිය දුන්නේ මේ වේක. හරි, 25කට මැනලා ඉවර වෙලා ස්කන්ධයත් එක්ක මේ විදිහට ප්‍රස්ථාරගත කරලා ප්‍රස්ථාර අනුක්‍රමණය අපිට මේක හොයා ගන්න පුළුවන්. ප්‍රස්ථාරයේ මෙන්න මේ y සමාන mx තන c mx ආකාරයේ ප්‍රස්ථාරයක් එනවා නම් y සමාන mx ද mx ආකාරයේ ප්‍රස්ථාරයක් එනවා නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධතාවය සත්‍යයි කියලා. මේක සත්‍යයිනේ. මේකට අනුව ප්‍රස්ථාරي සත්‍යයි නේ. y සමාන mx ආකාරයක ලැබෙනවා නම් මේක සත්‍යයි. මේකට අනුව මේක සත්‍යයි. තේරුණාද? අන්න එහෙම තමයි අපි කියන්නේ. පැහැදිලිද? හරි. දැන් වැඩේ හරිනේ. ඉවරයි. මේක හරි. ප්‍රැක්ටිකල් එක කරන විදිය ඔළුවට ගියාද? ප්‍රැක්ටිකල් එක කරන විදිය අවුලක් නැහැ නේ shape නේ. හරි. දාගන්න මේක. ලියාගන්න. හරි, බලන්න පොඩ්ඩයින් අවශ්‍ය උපකරණ බලන්න. හෙලික්සිය දුන්නක්, RAM 50 පඩි කට්ටලයක්, විරාම ගටිකාවක්, නිවේශන කූරක් සහ ආධාරකයක්. හරිද? හරි, දාගම්. ඉක්මනට දාගන්න. හරිද? ඉක්මනට මේ ටික දාගන්න. විරාම ගටිකාවක් ඕනේ වෙනවා.
විරාම ගට්ටිකාවක්. විරාම ගට්ටිකාවක් ඕනෙ වෙනවා. විරාම ගට්ටිකාවක් ඕනෙ වෙනවා. හරිද? හරි. නැන්ඩ ක්‍රමය. ක්‍රමයටෙන්. හරිද? ඉබන් නැදගෙන ඉවර කරගන්න. හරි, දාගන්න එන්න ක්‍රමයට. හරි, දැන් ඇඳින්න වෙලාව ඇති. හරි, එන්න ක්‍රමයට. රූපෙහි දැක්වෙන පරිදි හෙලිස්සිය දුන්න අචල ආධාරකින් සිරස් වෙල්ලා පහළ ගෙරවට බල ඇති. ඇගේ පඩිකට්ටලේ ආරම්භක පඩිය. හරිද? එල්ලන්න. දුන්නේ කෙළවරට තිරස් දර්ශකයක් සම්බන්ධ කරන්න. හරිද? දුන්නේ කෙළවරට. දුන්නේ කෙළවරට තමයි තිරස් දර්ශකය සම්බන්ධ කිරීම කරන්න. හරිද? දර්ශකය සම්බන්ධ කරන්න. නිවේශන කූර. රූපේ ආධාරයෙන් දැක්වෙන අචල පිහිටුමේ දෝලන පෙත ආසන්නව දර්ශකය එල්ලේ ආධාරකයට සම්බන්ධ කරන්න. ගැන් එල්ලේ මෙන්න මේ විදිහට ආධාරකයට සම්බන්ධ කරන්න කියලා තමයි කියන්නේ. රූපේ විදිහට හදා ගන්න කියලා කියන්නේ. ස්කන්ධය පිහිටි මේ සිට මදක් පහළට ඇද මුදාහැර සිරස් තලයක දෝලණය වීමට සලස්වා. හොතලද යටින් ඉරක් ගහ ගන්න සිරස් තලයක දෝලණය වීමට සලස්වා. සිරස් තලයක දෝලණය වීමට සලස්වා. ඒ කියන්නේ මේක අර මෙහෙ 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 ඒ කියන්නේ මෙහෙට 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 පැද්දෙන්න බෑ. යනවා නම් යන්න ඕනේ හරි කෙලින්. මෙන්න මේ විදිහට තමයි උඩ පල්ලෙහා යෑම සිද්ධ වෙන්න ඕනේ. පැහැදිලිද? සිරස් තලයක දෝලණය වීමට සලස්වා දෝලන 50කට ගත වන කාලේ විරාම ගටිකාව ඇසුරෙන් මනින්න. එම විනෝද නැවත නැවත ලබා ගන්න. එකතු කරන ලබන ස්කන්ධයෙන් වැඩි කරමින් පාටාංග අයක් පමණ සඳහා පාටාංග ලබාගෙන වගුවේ සටහන් කර ගන්න. හරිද? හරි. ඒක සාමාන්‍ය බලන්න වගුව තියෙනව නේද? වගුවේ සාමාන්‍යයෙන් දෝලන 50කට කාලයන් දෙකක් ගන්න ඕනේ. දෝලන 50කට කාලයන් දෙකක් අරගෙන ඒකේ මධ්‍යහ්න ගැනීම තමයි වඩාත්ම සුදුසු ක්‍රමය වෙන්නේ. මොකද මධ්‍යහ්න එහෙම ලබා ගතට පස්සේ මොකද්ද වෙන්නේ? අපිට වඩාත් නිර්වද්‍යයන් මේ සඳහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? හොඳයි. එන්න. වැදගත් කරුණු. වැදගත් කරුණු ගත්තාම දැන් මම මෙහෙම කතාවක් කියනවා. වැදගත් කරුණු ගත්තාම මේකේ වැදගත් කරුණු කියලා අපිට කතා කරන්න තියෙන බලන්න. අනිවාර්යෙන් මෙන්න මෙයාව මොකද්ද කරන්න ඕනේ? මෙයාව සිරස් තලයක චලනය වන පරිදි පවත්වා ගැනීම වැදගත්. හරිද? ඒ කියන්නේ එහෙම එහෙ යන්න බෑ. සිරස් තලයක චලනය වීම අනිවාර්යෙන් වැදගත්. මොකද ඒකම අපිට මොකද්ද සරලවලම්බේ ප්‍රැක්ටිකල් එකෙත් ඒකත් වැදගත් වුණා. තේරෙනවද? ඒක නිසා ඒ දෙකම වැදගත් කියලා ගන්න. අනිවාර්යෙන්ම 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 දුන්න දුන්න අනිවාර්යෙන්ම දුන්න අනිවාර්යෙන්ම දුන්න අනිවාර්යෙන්ම දුන්න අනිවාර්යෙන්ම දුන්න අනිවාර්යෙන්ම දුන්න සිරස් තලයක අනිවාර්යෙන්ම දුන්න සිරස් තලයක අනිවාර්යෙන්ම දුන්න සිරස් තලයක දෝලණය වීමට වග බලාගත යුතුය. දෝලණය කිරීමට වග බලාගත යුතුය. දෝලණය වීමට වග බලාගත යුතුය. අනිවාර්යයෙන් වග බලා ගන්න ඕනේ. නැත්නම් වැඩේ අවුල්. හරිද? දෝලණය වීමට වග බලාගත යුතුය. හරිද? ඊළඟට දාගන්න එකටම වෙනත් තල වල දෝලණය වුහොත් වෙනත් තල වල දෝලණය වුහොත් වෙනත් තල වල එකතු කළ හොත් වෙනත් තල වල
චලිත වුවහොත් දෝලනය වුවහොත් වෙනත් තලවල දෝලනය හොද ලබාගන්නා මිනුම් දෝෂ සහිත වේ. ලබාගන්නා මිනුම් දෝෂ සහිත වේ. ලබාගන්නා මිනුම් දෝෂ සහිත වේ. හරි හරි බලන්නකො ඊළඟ කතන්දරේ. දැන් මෙහෙමයි ඊළඟ වැඩේ. හරිද? මේකේ අපි මෙන්න මේක පල්ලෙහාට ඇදලා අතාරිනවනේ. මේක හිනුට ඇදලා අතාරින්න බෑ. මොකද දන්නවද එහෙම ඇද්දොත් මොකද වෙන්නේ? හිනුට පල්ලෙහාට ඇදලා අතාරියොත් එහෙම මේක මොකද වෙන්නේ? මේක එහෙමම ගිහිල්ලා ඉවරලා මේක අර දුන්නේ බැදිලා ඉවරලා පාට දුන්නත් එක්ක උඩ යනවා. හරිද? එහෙම ගැස්සෙන්න බෑ. අනිත් එක තමයි මොකද දුන්නේ ප්‍රත්‍යත්ත සීමාව ඉක්මෝල යන්න පුළුවන්. තේනවා? දැන් ඔයා හිතන්නකෝ. දැන් ආරම්භයේදී සාමාන්‍යයෙන් මේ දුන්න තියෙන්නේ කොහොමද? ආරම්භයේදී මේ දුන්න මෙහෙම 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 ළඟ 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 පොටවල්නේ. ඔක තමයි නිදහස් පිහිටුම. පැහැදිලිද? දැන් ඔය විදිහට මේක නිදහස් පිහිටුමේ තියෙන. මේක පොඩ්ඩක් ඇද්දාට පස්සේ මොකද වෙන්නේ? පොඩ්ඩක් මේ මේවා ටික ඇදිලා ඔන්න ඔය ගානට තියෙනවා. පේනවද? දැන් ඔයාට පේනවනේ. මේ මේ මට්ටමේදී අනිවාර්යයෙන් මේවා ටික මේ ගෑවිලා වගේ තමයි තියෙන්නේ. හරි, දුන්න දැක්කට පස්සේ ඔයාට තේරෙයි මේ දුන්න මොකද වෙන්නේ. මෙහෙම 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 ඇදුනට පස්සේ මොකද වෙන්නේ? ඇදුනට පස්සේ ඇදිලා තියෙනවා. මේ වගේ වෙලාවට අනිවාර්යෙන් ගෑවිලා තියෙන. දැන් ඔයා හිතන්නකෝ, මම ගොඩාක් අතෑරලා දැන් මෙන්න මේ පිහිටුමෙන් ලොකු ප්‍රමාණයක් පල්ලෙහාට අදලා අතෑරියොත් එහෙම මොකද වෙන්නේ? මේක මෙතෙන්ට යනකම් මෙතෙන්ට වඩා වැඩිපුර ගිහිල්ලා මේ ගානෙන් නතර වෙනවා. මේ ගානට වඩා ආයි උඩ යන්න බෑ. ඉතින් මොකද පොටවල් ඔක්කොම හැකිල්ලානේ තියෙන. පොටවල් ඔක්කොම හැකිල්ලා දින අවස්ථාවට වඩා මේකට උඩ යන්න බෑ. කපාටම ගිහින් ඩග් ගාලා ගිහින් උඩ වදිනවා. පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? ඉතින් එතනින් පස්සේ ප්‍රැක්ටිකල් එකකින් කරන්න බෑ. ඒක නිසා මොකද වෙන්න ඕනේ? මේ ගානට අපි ඇදලානේ තියෙන්නේ. මෙන්න මේ ගානට ඇද්දට පස්සේ මේකේ තියෙන වාසිය තමයි අපි මොකද්ද කරන්න ඕනේ? අනිවාර්යෙන් මෙන්න මේ පරාසය තුල, මේක තමයි දෝලන කේන්ද්‍රය කියලා කියන්නේ. මෙන්න මේ පරාසය තුල උඩ පල්ලෙහා යන්න වග බලා ගන්න ඕනේ. මීට වඩා යවන්න බෑ. තේරෙනවද? ඒ කියන්නේ මේ තියෙන මොකද්ද? නිදහස් පිහිටුම. පිහිටුම මෙන්න මේ ප්‍රමාණය තුර උඩ පල්ලෙහා යවන්න මේක වග බලා ගන්න ඕනේ. ඒ වගේම විශාල ප්‍රමාණ වලින් අදින්නේ නැහැ. මොකද දුන්නේ ප්‍රත්‍යස්ත සීමාව මොකද වෙන්නේ? ඉක්මවන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපි දාන්නේ මෙතනට F සමානයි KX සම්බන්ධය දාලානේ ඔප්පු කරන්න. තේරෙනවද? ඍණ KX තමයි දාන්නේ. ඒතොර මෙන්න මේ සම්බන්ධය අපි භාවිතා කරනකොට මේක වළංගු වෙන්නේ මොකටද? ප්‍රත්‍යාස්ත සීමාවට විතරයිනේ. ප්‍රත්‍යාස්ත සීමාවට විතරයි. ඒතොර කරුණු දෙකක් හේතු වෙනවා. මොකද්ද? කුඩා විස්ථාපන වලින් දෝලණය කරවන්න ඕනේ. ඒකට කරුණු දෙකක් අවශ්‍යයි. මොකද්ද කරුණු දෙක? එකක් සමානයි ප්‍රත්‍යාස්ත සීමාව ඉක්මවලා යන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මොකද්ද? මෙන්න මෙයා. මොකද්ද? දුන්නේ ගිහිල් ඉවර වෙලා මේකේ වදින්න ඕනේ. වැදුනට පස්සේ මොකද වෙන්නේ? එතනින් පස්සේ ප්‍රැක්ටිකල් එක කරන්න බෑ. ඉතින් වැඩක් නැහැ, දෝෂ සහිතයි. හරිද? හරි, දාගන්න. මෙහිදී බාරය කුඩා විස්තර වලින් දෝලණය කළ යුතුය. 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 හරි, එක හේතුව ලියා ගන්න. එක හේතුව කුඩා විස්තර වලින් දෝලණය විය කළ යුතුය. එක F සමානයි ඍණ KX සම්බන්ධතාවය වළංගු වන්නේ. F සමානයි ඍණ KX, එහෙම නැත්නම් F සමානයි KX. F සමාන ඍණ KX දාගන්නකො හරි මේක. සමානයි ඍණ KX සම්බන්ධතාවය වළංගු වන්නේ. සම්බන්ධතාවය වළංගු වන්නේ. X සම්බන්ධතාවය වළංගු වන්නේ. මොකටද? සම්බන්ධතාවය වළංගු වන්නේ. ප්‍රත්‍යස්ත සීමාවේදී පමණි. ප්‍රත්‍යස්ත සීමාව තුල 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 පමණි. යම් හේකින් ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවා ගියොත්, ප්‍රත්‍යස්ත සීමාව තුල පමණි. යම් හේකින් ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවා ගියොත්, යම් හේකින් ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවා ගියොත්, යම් හේකින් ප්‍රත්‍යස්ත සීමාව ඉක්මවා ගියොත් අදාළ සම්බන්ධතාවය වළංගු නොවේ. අදාළ සම්බන්ධතාවය වළංගු
නොවේ. හරි, ඊළඟට දෙවැනි කාරණාව. මේ කාරණා දුන්න 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 ආරම්භයේ ආරම්භයේ බාර එල්ලූ විට බාර එල්ලූ විට බාර එල්ලූ විට ආරම්භයේ බාර එල්ලූ විට මේ තියෙන මේක ආරම්භයේ බාර එල්ලූ විට සමතුලිත පිහිටුමත් ආරම්භයේ බාර එල්ලූ විට සමතුලිත පිහිටුමත් ආරම්භයේ බාර එල්ලූ විට සමතුලිත පිහිටුමත් බාරය නොමැති විට බාරය නොමැති විට නිදහස් පිහිටුමත් බාරය නොමැති විට නිදහස් පිහිටුමත් අතර පරාසය තුළ අතර පරාසය තුළ දෝලනය විය යුතුය. 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 නැතහොත් 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 විස්තාරය විස්තාරය නිදහස් පිහිටුම ඉක්මවා ගිය විට නැතහොත් විස්තාරය නිදහස් පිහිටුම ඉක්මවා ගිය විට නැතහොත් විස්තාරය නිදහස් පිහිටුම ඉක්මවා ගිය විට චලිතය සරල අනුවර්තිය නොවේ. මේක අපි සරල අනුවර්තිය කියලා උපකල්පනය කරන්න ළමයි මේක දාලා තියෙන්නේ. චලිතය සරල අනුවර්තිය නොවේ. හරි. හරිද? ඒක තමයි හේතුව. මේක දාගන්න රූපේ පටස්කාල මේක ඇඳග. මේක මේ නිදහස් පිහිටුම කියලා ලියලා තියෙන්නේ. මොනවාද? හරි, ඊළඟ ලියාගන්න මෙහෙම. යම් හේකින් ප්‍රස්ථාරය y සමාන mx ධන 100 ආකාරයේ එකක් වුවහොත් යම් හේකින් ප්‍රස්ථාරය y සමාන mx ධන 100 ආකාරයේ ප්‍රස්ථාරයක් වුවහොත් ඒ සඳහා එයට හේතුව එයට හේතුව නැත්නම් ඒ සඳහා දුන්නේ ස්කන්ධයෙන් බලපෑමක් එල්ල වී ඇතැයි සිතිය හැක. ඒ සඳහා දුන්නේ බලපෑම් දුන්නේ ස්කන්ධයේ බලපෑමෙන් දුන්නේ ස්කන්ධයෙන් බලපෑමක් එල්ල වී ඇතැයි සිතිය හැක. හරිද? ඒතොර එම් කියලා කියන්නේ මොකක්ද? දුන්නේ යම් කිසි කොටසක් ඇ සම්පූර්ණ ස්කන්ධයෙන් බලපෑමක් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඉතින් ඔක ප්‍රැක්ටිකලි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් වෙන්නේ මේ දුන්නේ ස්කන්ධයෙන් තුනෙන් එකක වගේ අගයක් තමයි මේකට බලපෑමක් ඇති වුණොත් සිද්ධ වෙන්නේ. හරිද? සම්පූර්ණ දුන්නේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. දුන්නේ බලපෑමෙන් ස්කන්ධයෙන් තුනෙන් එකක බලපෑමක් මෙතෙන්ට ඇති වෙනවා. පැහැදිලිද? හරි, හොඳයි. දාගන්නකෝ මේක. මොකද යම් කිසි ආකාරයකින් y සමාන mx ධන 100 ආකාරයේ ප්‍රස්ථාරයක් ඇති වුවොත් ඒ සඳහා දුන්නේ ස්කන්ධයෙන් බලපෑමක් එල්ල වී ඇතැයි සිතිය හැකිය. සාමාන්‍යයෙන් අපිට ෂුවර් කරන්න බෑනේ.
සාමාන්‍ය අපිට ඔක ෂුවර් කරන්න බෑ, ෂුවර් කරන්න බෑ කියලා කියන්නේ හරියටම කියන්න බෑ නිස්කන්ධෙන්ම බලපෑමක් එල්ලුණා කියලා වෙන මොන හරි වෙන්නත් පුළුවන්. ඒක හින්දා ඔය සාමාන්‍යයෙන් අපි අන්ෂුවර් උත්තර තමයි ලියන්නේ මේ ප්‍රැක්ටිකල් වලදී. වෙන්න පුළුවන්. අපිට ෂුවර් කරන්න කියන්න බෑ. හරි දාගන්නකෝ. ඉනාට දාගන්න ඉක්මනට. මෙහිදී යොමු කූර තබනුයේ, මෙහිදී යොමු කූර තබනුයේ චලිතයේ වේගය වැඩිම ස්ථානයේ වේ. කලින් ප්‍රැක්ටිකල් එකේ කිව්වා තන්දරීම තමා, හරිද? ඒ කියන්නේ අපි සරලවලම්බේ ප්‍රැක්ටිකල් එකේ කිව්වා තන්දරීම තමා මෙතනත් එන්නේ. මොකද්ද මෙහිදී යොමු කූර තබනුයේ චලිතයේ වේගය වැඩිම ස්ථානයේදී වේ. එයට හේතුවන්නේ වේගය වැඩිම ස්ථානයේදී වේ. එයට හේතුව වන්නේ මොකද හේතුව? අවිනිශ්චිතා දෝෂය අවම කර ගැනීමටයි. ඊළඟට දාගන්න. දුන්නේ ඊළඟ කතන්දරය. දුන්නේ දුනු නියතේ අනුව ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙනස් වේ. දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න මොකක්ද දෙන්නේ මේක K1 මේක K2 කියලා හිතන්න. මේ තියෙන අනුක්‍රමණයෙන් දුනු නියතය අනුක්‍රමණය M කියලා ගමුකෝ. M කියලා ගන්නවා මං ඈ. මොකද මේ ස්කන්ධේ නෑ නෑ උඹලා පිස්සු ගෙලියෙත් එහෙම. අනුක්‍රමණය 4/5 වර්ගයේ බෙදීම K නේ. K වැඩි වෙන්න අනුක්‍රමණය අඩු වෙන. ඒතකොට අනුක්‍රමණය වැඩි මෙයාගෙනේ. කියන්නේ මෙතනින් අපිට කියන්න පුළුවන් මොකද K1 විශාලයි K2 කියලා. ඔබට පේනවද? ඉතාමත් කුඩා ආවර්ත කාලයක් පවා ලබා ගන්න මොකද වෙන්න ඕනේ මේ මේ. මෙයාගේ මොකද වෙන්නේ ස්කන්ධය ගොඩාක් වැඩි කළත් ආවර්ත කාලය ලැබෙන ප්‍රමාණය කුඩයි. ඉතින් සාමාන්‍යයෙන් අපි මොකද කරන්නේ වැඩි දුනු නියතයක් තියෙන එකක් ගන්නේ නැහැ. මොකද දන්නවද ගත්තොත් ප්‍රශ්න. හරිද? ප්‍රශ්න කියන්නේ ආවර්ත කාලය අඩුයිනේ මේ. මෙයාගේ බලපෑම වැඩිනේ පේනවා. මෙයාගේ මොකද ප්‍රසද්ද දෝෂය වැඩි. ඇයි ප්‍රසද්ද දෝෂය දෙගුණයක් වෙනවා. තේරෙනවද? ප්‍රසද්ද දෝෂය දෙගුණයක් වෙනවා කියලා කියන්නේ මොකද මෙයා හරණයක්නේ තියෙන්නේ. මෙයාගේ දෝෂයෙන් සිදුවන බලපෑම වැඩි. ඩෙල්ටා T නේ. එතකොට වර්ගයක් ඉඳ මෙයාගේ බලපෑම වැඩි. තේරෙනවද? ඒක නිසා මොකද වෙන්නේ අපිට සිද්ධ වෙනවා මෙයාට සාමාන්‍ය මට්ටමේ අඩු දුන්නියතයක් තියෙන එකක් පාවිච්චි කරන්න. හරි. මේක ලියා ගන්නකො දුන්නියත වෙනස් වෙන්නේ. හරි මේක දාලා මේක ඇඳ ගන්න පටස් ගාලා. උඩ දාගන්න. හරිද? හරි ඊළඟ ලියා ගන්න. මේ අනුව පෙනියන්නේ වඩා මේ අනුව පෙනියන්නේ වඩා වැඩි දුනු නියතයක් සහිත දුන්නක් භාවිතා කළ විට මේ අනුව පෙනියන්නේ වඩා වැඩි
දුන්නේ දැත් සහිත දුන්නක් භාවිතා කළ විට යනු පෙනියන්නේ වඩා වැඩි දුන්නියතයක් සහිත දුන්නම් භාවිතා කළ විට හොඳ පාටාංග විසුරුමක් ලබාගත නොහැකි බවයි. හොඳ පාටාංග විසුරුමක් ලබාගත නොහැකි බවයි. හොඳ පාටාංග විසුරුමක් ලබාගත නොහැකි බවයි. එසේම හොඳ පාටාංග විසුරුමක් ලබාගත නොහැකි බවයි. එසේම ඉක්මනින් පරිමන්දනයට ලක්වේ. කියන්නේ මම මේ කියන්නේ ලොකු එකක් පාවිච්චි කරන එකේ තියෙන දෝෂය කියන්නේ. ඉක්මනින් පරිමන්දනයට ලක්වේ. ඒ බලය වැඩි නේ. ලොකු බලයක් අවශ්‍යයි. ඉක්මනින් පරිමන්දනයට ලක්වේ. ඉක්මනින් පරිමන්දනයට ලක්වේ. හරිද? ඒකින්ද ඒක සෙට් වෙන්නේ නැහැ. ඉක්මනින් පරි. ඒක මම කියන්නේ ඒකට හේතු කිව්වේ. ඒක හරියන්නේ නැහැ කියන්නේ හේතු. මොඳ පාටාංග විසුරුම ලබා දෙන්නෙත් නැහැනේ. හරිද? ඒකින්ද වැඩේ හරියන්නේ නැහැ. හොඳයි. ඊළඟට අපි වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕනේ මේකේ ස්කන්ධයමයිද්දිද කාලයමයිද්දිද කාලයමයිද්දි. එන කාලය සුපිරියටම මැනගන්න වෙනවා. හරි මෙහෙම ලියා ගන්න. මෙහිදී කාල මිනුම සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතුය. මෙහිදී කාල මිනුම සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතුය. එයට හේතුව වන්නේ එයට හේතුව වන්නේ කාල මිනුම සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතුය. එයට හේතුව වන්නේ මොකද ළමයි ඒකට හේතුව? ඈ මොකද ඒකට හේතුව? එයට හේතුව වන්නේ මොකද කිය කතා කරන්න කියන්නේ ඔයගොල්ලෝ උත්තර දෙන්න ඉතින්. හරිද? හරියට මේ මොකද දෙන්න ඕනේ? එයට හේතුව වන්නේ T වර්ගයක් ඇති බැවින් ප්‍රසද්දෝෂය දෙගුණ වීමයි. ප්‍රසද්දෝෂය දෙගුණ වීමයි. හරි. කාලමිනුමේ දෝෂය අඩු කර ගැනීම සඳහා ඊළඟ එක කාලමිනුමේ දෝෂය අඩු කර ගැනීම සඳහා එක මොකද කරන්න පුළුවන් අපිට? දෝලන සංඛ්‍යාව වැඩි කරගත හැක. මනින දෝලන සංඛ්‍යාව වැඩි කරගත හැක. මන්න දෝල සංඛ්‍යාව වැඩි කරගත හැක. ඒ සඳහා දෝල සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද තියෙන ප්‍රශ්න? ඒ සඳහා අවශ්‍ය අවම දෝල සංඛ්‍යාව අවශ්‍ය අවම දෝල සංඛ්‍යාව සාමාන්‍ය විරාම ගටිකාවේ කුඩා මිනුමනේ. අපි මෙහෙම දාගමුකෝ පොදුවේ. දෝෂය NT වතා මේක මොකද වෙන්න ඕනේ? මේ කුඩා වෙන්න ඕනේ 100ට එකට වඩා. සෝරි. එක බෙදීම 100ට වඩා. මේ මොකද්ද දෝලන සංඛ්‍යාව? හරි. දෝලන සංඛ්‍යාව. ඔක හරියට දාගන්න ඕනේ. ඒ කියන්නේ මෙහිදී විරාම ගටිකාවට අදාළ දෝෂය මගින් ප්‍රසද්දෝෂය 100ට වඩා අඩුවන පරිදි අවම දෝලන සංඛ්‍යාව තෝරා ගත යුතුය. අවම දෝලන සංඛ්‍යාව 30ක් නම් අපිට 35කට 40කට වගේ කරාම ඇති ප්‍රමාණවත්. හරිද? හරි. හරි. තව මොකද්ද කරන්න පුළා? අර 3 2 1 කියලා ආරෝහණ ගණන් කිරීමක් මගින් මේක අපිට ගන්න පුළුවන්. එතකොට මොකද්ද කාල මිනිමේ අවිනිශ්චිතතා දෝෂය අඩු කර ගන්න පුළුවන්. හරිද? ලියා ගන්න මෙහෙම.
තුන දෙක එක ලෙස ගැන මෙහෙමයි. එකපාර මයින්ඩ ගන්නෙ නැහැ පොඩ පල්ල හැරදලා අතෑරලා මේක මෙහෙම 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 වෙනි වෙනි තියෙනකොට අපි පල්ලයට ගිහලා මෙනකොට තුන දෙක එක එක දෙක තුන හතර කියලා ඔන්න දෝලන 50කට කාලේ මයින්ඩ ගන්නවා. මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. තුන දෙක එක ලෙස තුන දෙක එක ලෙස තුන දෙක එක ලෙස අවරෝහණ ගණන් කිරීමක් මගින් තුන දෙක එක ලෙස අවරෝහණ ගණන් කිරීමක් මගින් අවරෝහණ ගමන් ගණන් කිරීමක් මගින් පුද්ගල බද්ධ දෝෂය පුද්ගල බද්ධ දෝෂය අවම කරගත හැක. කැන එකත් වාසීන අපිට දෙකටත් අපිට කාලමිනුමේ මේ කරන්න කාලමිනුම හරියට නිවැරදිව ගන්න පුළුවන්. ඒකනොත් අපි කරන්නේ පුද්ගල බද්ධ දෝෂය අවම කරගත්තාම එතකොට කාලමිනුමේ දෝෂය අවම කරගන්න පුළුවන්. කාලමිනුමේ දෝෂය අවම කරගන්න හේතුවක් තමයි ඒක වෙන්නේ. පැහැදිලිද? හරි. ඔබ තමයි ප්‍රැක්ටිකල් එක ප්‍රධාන වශයෙන්ම කරපු කතන්දර ටික පැහැදිලි. ඒතර කතන්දර ටිකත් එක්ක හොඳට ඔළුවට දාගන්න මේක. හරිද? හොඳට ඔළුවට දාගන්න ප්‍රැක්ටිකල් ටික. හරිද? හරියට මේ ප්‍රැක්ටිකල් ටික කරගන්න. මම ඉදත් කිව්වේ එකයි. හරියට මේ ප්‍රැක්ටිකල් ටික කරගත්තට පස්සේ වැඩේ ගොඩනේ. හරිද? හොඳයි. එහෙනම් හෙලික්ෂියේ දුන්න ප්‍රැක්ටිකල් එක ඉවරයි. හරිද? හරි. මෙච්චරයි ඉතින් දින ප්‍රැක්ටිකල් එකේ. හොඳයි. අපි එහෙනම් ආදර නවත්තමු.